නිදාණය ලැබුණා නම් කරන්න හිටිය දේවල් ඉතිහාසයේ මුල් වරට ජනතාව ඉදිරිපිට තබාගෙන නිදන් හාරන්න බලධාරීන්ට සිද්ධ වුණා. මීට කලිනුත් රජයේ අනුග්‍රහයෙන් නිදන් හාරපු අවස්ථා තිබුණා. හැබැයි ඒක කරේ ජනතාවට හොරෙන්. කවුරු හරි බලවත් කෙනෙක් වැඩේ මෙහෙව්වා. ඒ සමහර අවස්ථාවල විශේෂ කාර්ය බලකාය සිද්ධිය දැනගෙන හිටියා. ඇතැම් අවස්ථාවල ඌනොත් වැඩේට මැදිහත් වුණා. ඒ කවුරුවත් සහභාගී නොවී රහසිගතව නිදන් හාරපු අවස්ථා ඕන තරම් තිබුණා. ඔය කියන අවස්ථා දෙකේදීම නිදන් ලැබුණා යයි කියනවා. මේ වතාවේ අධිකරණයම කියලා තියෙන්නේ හාරලා බලපල්ලා මහා විනාශයක් වෙනවා කියලා. ඒ කියන්නේ මැදෙම අධිවේගය හදාගන්න බැරි වෙන තරමට හොරෙන් හොරෙන් නිදන් හැරීම වැඩි වෙලා. ඒ නිසා තමයි විශේෂ කාර්ය බලකායත් ඇවිල්ලා ජනතාව ඉදිරිපිට තියාගෙන නිදාණය ගන්න බලලා තියෙන්නේ. ඒත් අන්තිමට හම්බ වෙලා තියෙන්නේ විශාල කළු ගලක්. කළු ගලත් හිල් කරලා කැබලි කරලා බලලා තියෙනවා. කිසිම වටිනා දෙයක් ලැබිලා නැහැ. මේක බලාගෙන හිටපු ජනතාව නියම කතාවක් කියලා. ඔය විදිහට කෑකෝ ගහමින් ප්‍රසිද්ධ කරලා නිදන් හාරන්නේ නැහැ. මේ කරපු වැඩේට කිපිලා බහිරව යා නිදාණය සංගවලා කියලයි ඔවුන් කියලා තිබෙන්නේ. බොහෝ විට ජනතාව කියන දේ එනම් ජනශ්‍රැතිය ඇත්ත වෙන්න පුළුවන්. භෞතිකවාදී තාර්කික කෝණයකින් බලන කෙනෙක් ඒක මෝඩ කතාවක් කියලා කියන්නත් පුළුවන්. ඒත් භෞතිකවාදයට අහුවෙන්නේ නැති ඕන තරම් දේවල් රටේ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිදන් කියන ඒවා රහසිගතව ගන්නේ බිල්ලක් එහෙම දීලයි. ඒක කුකුල් බිල්ලේ සිට මිනිස් බිල්ල දක්වා පරාසයක විහිදෙන බිල්ලක්. මේ විදිහට ජනතාව හිනාවිවි බලාගෙන ඉන්දැද්දී විශේෂ කාර්ය බලකාය හාරන නිදානයකින් අදාළ බඩු මතුවේ කියලා හිතන්න අමාරුයි. ඉතින් දැන් මොකද කරන්නේ? ජනතාවට හොරෙන් ඇවිල්ලා නිදානය හාරලා බලනවද? නැත්තම් නිදන් හොරුන්ටම වෙනදා වගේ නිදානය හාරගන්න ඉඩ දෙනවද? දැන් මේ නිදානය ප්‍රසිද්ධියේ හාරලා බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබුණා නම් රටේ ණය ටික ගෙවා ගන්න තිබුණා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මොකක් වාර ලැබුණා නම් අනුර දිසානායකගේ වාසනාව කියලා කෙනෙක් කියන්නත් පුළුවන්. අපිට කියන්න තියෙන්නේ ඕක පස්සේ දුවන්නේ නැතුව රටේ තිබෙන මූල්‍ය මාර්ග ශක්තිමත් කරගන්න කියන එක. ඒ වැඩේට නිදන් හාරනවාට වඩා ජනතා සහය ලැබෙන බව විශ්වාසයි. සටහන විමලනාත් වීරරත්න.